පුංචි ඡන්දේ කල්දමන්න අද දිනේ ගැසට් නිවේදනේ ගහන්න නියමිතයි. දැන් මම මේ වන විට ඒක දන්නේ නැහැ. මේ වන විට ඒක දන්නේ නැහැ. මොනම ආකාරයකටවත් නියමිත කාල සීමාව තුළදී මැතිවරණ පැවැත්විය යුතුයි. අපි පසුගිය ආණ්ඩු කාල සීමාව තුළදී අපි යම් යම් ආකාරයෙන් මැතිවරණ පැවැත්විය නැති ඒක අපි පිළිගන්න වෙනවා. අපි මේ වර්තමානයේදී විතරක් ඒක කතා කරනවා වගේම පසුගිය කාල සීමාව තුළදීත් අපි ඒක වැරද්දා. ඒ වැරද්ද අපි පිළිගත යුතුයි නිහතමානීව. ඒකින්ද අපි කියන්නේ නියමිත කාල සීමාව තුළදී මැතිවරණ පැවැත්විය යුතුයි. නැහැ ඒක එහෙම අවුරුද්දක් දික් කරන්න පුළුවන් කියන බලය ලබා දීලා තිබෙනේ පාර්ලිමේන්තුවෙමනේ. ඉතින් එතකොට ඒක තිබෙන නීතියක්. නීති විරෝධී නෙමෙයි. නමුත් ඒ නීතිය වුණත් ක්‍රියාත්මක නීතිය හැම නීතියක්ම ක්‍රියාත්මක කිරීම අපට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. නීති ඡන්දයක් කල් දාන්න නීතිමේ ඉඩ ප්‍රස්තාව තිබෙනවා. ඉතින් එහෙම ඉඩ ප්‍රස්තාව තිබුණත් අපි මොනම ආකාරයකට මෙතුවර කල් දැමීම පිළිබඳව අපි ඒක හොඳයි කියන එක අපි දකින්නේ නැහැ. නීති අවබෝධතාවක් නෙමෙයි. ඒක අපි අපි හැම දෙයක්ම සාධාරණව කතා කරන්න ඕනේ. අපි ඒක ඒක එහෙම නැතුව කතා කරන්න හොඳ නැහැ. අපි යහපාලන ආණ්ඩුවේ හිටියා. අපිත් මැතිවරණ කල් දැම්ම එක වැරදි. ඉතින් ඒ වගේම වර්තමානයේදී අපි මැතිවරණ කල් දානවා නම් ඒක වැරදි. ඒක අපි ඒ වැරද්ද කළා කියන එක අවබෝධතාවක් නෙමෙයි. පසුගිය කාල සීමාව තුළදී රටේ නීතියට අනුව තමයි මැතිවරණ නීති සංශෝධනය කල් දැමීම සිද්ධ කරන්නේ. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනා විතරක් නෙමෙයි. ඒක මධ්‍යම කාරක සභාව දිනන විධායක සභාව දිනන. ඉතින් ඒ අනුව මධ්‍යම කාරක සභාව ගන්න ඕනෑම තීන්දුවකට අපි අනිවාර්යයෙන්ම එකඟව කටයුතු කරනවා. ඉතින් ඒක මම තමයි මධ්‍යම කාරක සභාවට මාස 3කට කලින් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ. ඉතින් ඒකෙන්ද අදත් ඉන්නේ. හැබැයි සජබෙට යන්නෙත් නැහැ, සජිත් ප්‍රේමදාස පස්සේ යන්නෙත් නැහැ, ඒ වගේම පොහොට්ටුවට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමයි අපි අනිවාර්යෙන්ම ඉන්නේ. දැන් හැබැයි අද අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණුත් බැනුම් අහනවා, ඒ වගේම පොන්සේක මහත්තයාගෙනුත් බැනුම් අහනවා, අද පොහොට්ටුවෙනුත් බැනුම් අහනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සේර්ගේම බැනුම් අහන මට්ටමකට අද අපි පත් කරගෙන තිබෙනවා. අපි කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන කෙනෙකුට බයින්න පුළුවන්. නමුත් අපි ඒ බයින මොකක්වත් අපි ගණන් ගන්නෙත් නැහැ, අපට අදාළත් නැහැ. අපේ පක්ෂයට වෙනම මතයක් තිබෙනවා, ස්ථාවරයක් තිබෙනවා. අපේ පක්ෂයේ මත ස්ථාවරය තුළ තමයි අපි කටයුතු කරන්නේ. නෑ දැන් දැනට ඒ පක්ෂ එක්කව වෙනවද අරව වෙනවද මෙව වෙනවද කියන එක මොනම ආකාරයකටවත් දැනට අදාළ වෙන්නේ නෑ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. ඉතින් ඉදිරියේදී ඒ පිළිබඳව අපිට තීන්දුව తీරන ගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි මේ මුහුද මේ හත්ගව්වක් තියාගෙන දැම්ම තියාම මේ ලෑස්ති වෙන්න අවශ්‍යතාවයක් නෑ. මේ වෙලාවේ තිබෙන යුතුකම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අහිංසක සමාජිකයෝ ඉන්නවා. ඒයාගේ බලාපොරොත්තු තිබෙනවා. ඉතින් ඒයාගේ බලාපොරොත්තු සුන් වෙන ආකාරයෙන් අපිට කටයුතු කරන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපිට වගකීම තිබෙනවා. ඉතින් ඒ අනුව මේ වෙලාවේ තියෙන්නේ පක්ෂයක් එක්කව කිරීම පිළිබඳව කතා කිරීම නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම පිළිබඳව කතා කිරීම තමයි මේ වෙලාවේ තිබෙන අභියෝගය වගකීම. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ අපේ රටට සන්දානවල ඒ සන්දානවල නිර්මාතෘ සන්දානවල මූලිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු දවසින්නම් ආණ්ඩු ජනාධිපතිවරු පළාත් සභා සේරම විකල සන්දානගතව. ඉතින් අපි කොහොමටත් සෑම දේශපාලන පක්ෂයක් එක්කම අපි සම්බන්ධ වෙලා තමයි ඉදිරියේදී අපි මේ දේශපාලන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අද අලුත් දෙයක් නෙමෙයි. අපේ රටට සන්දාන දේශපාලනය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි මගේ අනිත් ප්‍රතිපත්තිය තමයි කවුරුවත් කියනවටයි අපි උත්තර දෙන්නේ. මොකක්ද තියෙන අවශ්‍යතාවය? අපිට කවුරුවත් කියන ඒවට උත්තර දෙන්න නෙමෙයි අපි ඉන්නේ. අපට වෙනම මතයක් තිබිය යුතුයි. අපේම කියන අදහස් තිබිය යුතුයි. ඉතින් ඒකින්ද අපේම කියන අදහස අපේම මතයන් ඉදිරිපත් කිරීම තමයි මගේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. කවුරුවත් කියන ඒවට උත්තර දෙන්න නම් මගේ කාලය මම වැය කරන්නේ නැහැ. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලය අනුව අධිකරු ජනාධිපතිතුමාට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් අගමැතිතුමා ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අයින් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කළේ. රනිල් වික්‍රමසිංහ අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කෙනෙක් පත් කළා. ඉතින් ඒක තමයි රාජ්‍ය අගමැති කෙනෙක් අයින් කරලා පත් කරන්න පුළුවන් රාජ්‍ය ඇමතිවරු මොන අහන්න පුළුවන්ද? ඒක ජනාධිපතිතුමාට තියෙන බලය. නැහැ ඉතින්
අපි වෙන මොකද්ද කරන්නේ? වෙන මොකද්ද කරන්නේ? දේශපාලනය කියන්නේ හැමදාම ඇමතිකම් කිරීම නෙමෙයි. දේශපාලනේ දේශපාලනේ පක්ෂ ප්‍රතිපත්ති තියෙනවා, පක්ෂ දර්ශනය තියෙනවා. පක්ෂ ප්‍රතිපත්ති දර්ශනය අනුව මේ රටට දවැන්ත සේවයක් කරපු දේශපාලන පක්ෂයක්. ඉතින් ඒකින්ද අපට ඒ ගෞරවය අපට තිබෙනවා. ඉතින් ඒකින්ද ඉදිරියටත් ඒ සේවයේ යුතුකම් ඉටු කිරීම අනිවාර්යෙන්ම අපිට පැවරී තිබෙන වගකීම. ඒකින්ද අපි මොන මොන තනතුරු වල හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කාටවත් එලවන්නත් බෑ. අපි යන්නෙත් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අපි ගිහිල්ලත් නෑ. අවබෝධතා කිවිසුමේ බොහෝ කරුණු සිද්ධ වෙලා නැහැ කියන එක අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ අවබෝධතා කිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ ප්‍රධාන පක්ෂ විදියට පොදු ජන පෙරමුණට. ඉතින් ඒ අය තමයි අද ප්‍රධාන දේශපාලන පක්ෂේ. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් එතකොට වැඩිහිටියන්ගේ යුතුකම තමයි දරුවන් බලා ගැනීම. ඉතින් ඒක වැඩිහිටියන්ට තමයි වගකීම පැවරෙන්නේ. නෑ ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධාන ගත වෙලා තිබෙන්නේ අපි පොහොට්ටුවේ නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම දේශපාලන පක්ෂයක්. ඉතින් අපේ මතය අපි හැම තැනකදීම ඒ අපට ප්‍රකාශ කිරීමේ අයිතිය අපි නැති කරගන්නේ නැහැ. අපිට අයිතිය තියෙනවා. මේක වර්තමානයේ විතරක් නෙමෙයි. ජනාධිපතිවරයෙකු පත් කරගන්න කාලයක් තියෙනවා. පළාත් පාලන ආයතනයක් පත් කරගන්න කාලයක් තියෙනවා. ආණ්ඩුවක් බලයට පත් කරගන්න කාලයක් තියෙනවා. ඉතින් එතකොට ඒ බලය ලබා ගන්න ආයතන අනිවාර්යයෙන් මේ කාල සීමාව තුළදී වගකීම් ඉටු කිරීමේ ඒ වගකීම් තමයි පැවරෙන්නේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් එතකොට ඒ තුමා අවුරුදු 5කට මේ රටේ ජනතාව පත් කරගෙන තිබෙනවා. ඉතින් තාම අවුරුදු 2යි ගිහින්. එතුමා සඳහන් කළේ ඒකයි. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයිනේ. ඒක ඒ කාල සීමාව තියෙනවා. ජනතාව ඒ નિયમિત කාලයට විතරයි ලබා දෙන්නේ වගකීම. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඒකනේ. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ යම් කාලයකට යම් වගකීමක් පවරනවා. ඒ කාල සීමාව තුළදී අපි වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ වගකීම ඉටු කරේ නැත්නම් ජනතාව ඉදිරියේදී තීන්දුව తీරන ගන්නේ. ඒක ජනතාවට තියෙන අයිතිය. ඒ අයිතිය අපි ගරු කරන්න ඕනේ. කවුරුවත් ඉවත් කිරීම පිළිබඳව අපට අනුමත කරන්න පුළුවන්කමක් නැහැ. ඒකින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අපි හැම කෙනෙක්ම එක්කහු කරගෙන මේ ගමන යා යුතුයි කියන තැනයි අපේ පක්ෂයේ විදිහට අපේ මතය. ඒකින්ද අපි එතන ඉන්නේ. නැයිද ඒකේ ආණ්ඩුවේ මතයනේ. අපට අනුන්ගේ පක්ෂයක අනුන්ගේ මතයක් ගැන ඇයි මායයි මයින් අහන්න එපා. ඒක අපේ ආණ්ඩුවේ ඉන්නවනේ. ඉතින් අපි ඉන්න ගමන් තමයි අපේ මතය දැන් කිව්වේ. ඔබතුමාලා අපි ආණ්ඩුව තුළ ඉඳගෙන අපේ මතය අපි කියනවා. අපට අපේ මතය කියන්න පුළුවන්, අනුන්ගේ මතයක් අපිට කියන්න බෑනේ. මේක පෞද්ගලික මතය බොහොම පැහැදිලිව සඳහන් කළේ. මම ඒකයි කිව්වේ කිසිදු ආකාරයක ඉතිහාසයේ ඉන්න බලවේග අයින් කරගෙන මූණ දීපු අමිහිරි අත්දැකීම් අනන්තවත් උදාහරණ තිබෙනවා. ඒ උදාහරණ අපි අත්දැකීම් කරගෙන සියලුම දෙනා එක්කව කරගෙන මේ ගමන යායු තමයි අනිවාර්යම කළ යුතු.